Hello everyone, welcome all of you back to my YouTube channel. Mama Yasara Pathirage. Adha mama ogunta pennanna hadanne no makeup look ekak. E kiyanne api wadiya makeup ekak damme nehai wage peena makeup ekak kohomada karaganni kiyala. Meka ogunta everyday makeup look ekak vidihata pawichchi karanna puluwa. Adha mama lokuwata eyeshadows e wagema lokuwata eyeliner ekak use karanna balaporottu wenne neha. Mama adha palaweni step ekak vidihata conceal ekak use karala mage under eyes saha pimples thiyena tangent ekak cover karagena inna. Mama use karanne me sweet rose kiyana palette ekek concealer ekak. Mama me vidihata chutak mage angillata aragena me concealer ekak mage me under eyes walai ogunu penath mage chudi medara pimples deka thunak thiyena. E thang walata me concealer ekak gala cover karagannawa. ඊට පස්සේ ඔගොල්ලෝ මේ වගේ ස්පොන්ජ් එකක් අරගෙන මේ කන්සීලර් එක බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මම මගේ ෆවුන්ඩේෂන් එකට මූව් වෙනවා. මම ඒකට යූස් කරන්නේ වියානා එකේ ෆවුන්ඩේෂන් ස්ටික් එක. මේ කලර් එක ඇවිල්ලා 36 කියන කලර් එක. මම අර විදිහ ස්පොන්ජ් එකක්ම යූස් කරලා මේ ස්ටික් එක මගේ මූණෙටම කවරේජ් එකක් දාගන්නවා. මේක නෝ මේකප් ලුක් එකක් හින්දා මම වැඩිපුර මේකින් කවරේජ් එකක් දාගන්නේ නැහැ. Foundation step ekkirigini ivarai ඊට පස්සේ මම පොඩි contouring එකක් අද කරනවා මම ඒකට use කරන්නේ මේ CC UK කියන brand එකේ long lasting matte liquid foundation එක ඒකෙන් මම මෙන්න මේ වගේ brush එකකට පොඩි ප්‍රමාණයක් අරගෙන මේ cheekbone එක යට මම contouring එකක් කරගන්න අලාවට jawline එකේ චුට්ටක් විතර ගන්නවා ඊට පස්සේ මගේ නළලට මම මේ විදිහට පොඩක් ඇඟිල්ලෙන් ඩොට්ස් ටිකක් දාගන්නවා ඊට පස්සේ අර විදිහම ස්පොන්ජ් එකකින් මම මේ ටික බ්ලෙන්ඩ් කරගන්නවා හොඳට අපි මුල ගාගත්ත ෆවුන්ඩේෂන් එකට foundation step එක කොහොමද වරනවා මේ විදිහට තමයි අපිට පේන්නේ ඊට පස්සේ powder එකකින් මම මේ foundation එක set කරගන්නවා මම මේකට use කරන්නේ MAC එකේ studio fix කියන powder එක මම මේක මුලින්ම ගාගන්නේ මේ විදිහ cushion එකක් attach කරලා තියෙන පොඩි sponge එකක් අරගෙන මුලින්ම මම මෙහෙම pat කරගන්නවා මගේ මූණට ස්පොන්ජ් එකෙන් අපිට පවුඩර් එක ගාගත්තට පස්සේ අපිට වැඩිපුර තියෙන පවුඩර් මේ වගේ ලොකු බ්‍රෂ් එකක් අරන් අයින් කරගන්න පුළුවන්. අපි ගොඩක් තදින් මේ පවුඩර් බ්‍රෂ් එක යූස් කරන්නේ නැහැ මූණට. මොකද එහෙම වුණොත් අපේ යටට අපි ගාපු ෆවුන්ඩේෂන් ටික වෙනස් වෙන්න බලනවා. ඉතින් ඒකින්ද අපි අර උඩින් උඩ ලේයර් එකේ තියෙන පවුඩර් එක අයින් වෙන විදිහට විතරක් හරිම ලාවට මේ බ්‍රෂ් එක හැන්ඩල් කරලා අපේ අර උඩ වැඩිපුර තියෙන පවුඩර් අයින් කරගන්නවා. Foundation step එක අපි කරගෙන ඉවරයි ඊළඟට මම eyebrows fill කරන්න තමයි හදන්නේ ඒකට මම මේ විදිය angled brush එකක් use කරලා brow powder වලින් ඇඳ ගන්නවා මගේ eyebrows හැම වෙලේම eyebrow එකේ මේ point එකෙන් අඳින්න පටන් ගන්න
ඇයිබ්‍රෝ එකේ මේ එළිය කොනට ඔගොල්ලෝ යූස් කරන ප්‍රොඩක්ට් එක ටිකක් වැඩි වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔගොල්ලෝ බ්‍රෝ පවුඩර් එහෙම නැත්නම් ඇයිබ්‍රෝ වන්දින පෙන්සිල් එකකින් අඳිනවා වුණත් මේ එළිය අපේ කෝණයකට අපි වැඩිපුර ප්‍රොඩක්ට් එක ගෑවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි මේ ඇතුළට එහෙම වැඩි ප්‍රොඩක්ට් යූස් කරන්නේ නැහැ. Eyebrows fill කරගෙන ඉවරුනහම අපි eyeshadow වලට move වෙනවා. අද මම brush එකක් use කරන්නේ නැහැ eyeshadow ගාගන්න. මම use කරන්නේ ඇහිල. මම අද use කරන්නේ matte brown color එකක්. මොකද අපි මේක ගෑව නොගෑව විදිහට පේන්න eBay. ඉතින් අපි ගොඩක් colors ගෑවොත් එමේ මේක පේනවා අපි makeup එකක් දාලා කියලා. ඉතින් මම අද මෙතන use කරන්නේ matte brown shade එකක්. ඒක මම ගාගන්නේ මෙන්න මේ විදිහට. ඇඟිල්ලට චුට්ටක් අරගෙන ඔයගොල්ලෝගේ eyelid එක උඩ මේක ගාගන්න. ඔයගොල්ලෝ හිතන්න පුළුවන් අපි මේ ඇඟිල්ලෙන් eyeshadows එහෙම apply කරනකොට ඕනම product එකක් අපි මේ ඇඟිල්ලෙන් apply කරනකොට මම මුලින් concealer වුණත් මගේ ඇඟිල්ලෙන් තමයි ගෑවේ. ඉතින් එහෙම කරාම ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඒක හොඳයිද? ඒ විදිහට ඒක වෙනවද? අපිට හරි output එකක් බලා ගන්න පුළුවන්ද කියලා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි normal brush එකක් use කරනවා වගේම ඇඟිල්ල use එහෙම අපි ඇඟිල්ලක් use කරලා කරනවා එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි මේ විදිහට තමයි පේන්නේ අපි eyeshadows apply කරගත්තාන් පස්සේ. අද මම මෙතනදී eyeliner එක use කරන්නේ නැහැ. මොකද eyeliner එක අපි ඇඳලා ටිකක් අපේ eyes sharp වෙනවා. සහ ඒකෙන් අපිට පොඩි makeup එකක් දාලා වගේ පේන ගතියක් එනවා. ඉතින් ඒකද මම eyeliner එකද මෙතනදී use කරන්නේ නැහැ. මම lower lash line එක ඇඳ ගන්නවා. ඒකට මම use කරන්නේ pharmacy කියන brand එකේ eyeliner එක. ඊට පස්සේ මම mascara එක ඇඳ ගන්නවා. Viana එකේ mascara එක තමයි මම use කරන්නේ. මස්කාරා ඇප්ලයි කරගෙන ඉවරුනහම මේ විදිහ ලුක් එකක් තමයි පේන්නේ. ඊට පස්සේ අපි අපේ ලිප්ස් වලට මූව් වෙනවා. අද මම එකට යූස් කරන්නේ pharmacy කියන බ්‍රෑන්ඩ් එකේ හරිම ලයිට් pink shade එකක්. නම්බර් 13 කියලා මේකේ තියෙන්නේ. මේක නෝ මේකප් ලුක් එකක් හින්දා අද මම වැඩිය මගේ ලිප්ස්ටික් එක එළියට පේන්නේ නැති විදිහට තමයි කරන්න හදන්නේ. ඉතින් ඒකට මම යූස් කරන්නේ අර මගේ කලින් වීඩියෝ එකේ මම පෙන්නපු ටෙක්නික් එක. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බලලා නැත්තම් දැන්ම ගිහින් බලන්න. ඒකේ තියෙනවා මම ඒක කරන විදිහ පෙන්නලා. ඉතින් ඒ විදිහට තමයි මම අදත් මේ ලයිට් ලිප් කලර් එක ගාගන්නේ. හරි ඉතින් මම ඒ විදිහට මගේ ලිප් කලර් එක ගාගෙන ඉවරයි. ඒකෙන් පස්සේ අපි චූටි බ්ලෂර් එකක් ඇඩ් කරගන්න තමයි හදන්නේ. මම ඒකටත් ගන්නේ මගේ අර Sephora palette එකේ තියෙන බ්ලෂර් එකක්. අපි මේක නෝ මේකප් ලුක් එකක් විදිහට යන හින්දා මං හිතුවා වැඩිය pink කලර් එකට උරු බ්ලෂර් එකක් කරගන්නේ නැතුව ඉන්න. ඉතින් මම පොඩ්ඩක් brown shade එකක් ටිකක් dark blusher එකක් අර විදිහටම මගේ ඇඟිලි යූස් කළා මම ගා ගන්නවා. බය වෙන්න එපා මේ විදිහට වැඩිපුර එකපාරට ස්ට්‍රෝක් එකේ කලයක හිටියා කියලා අපි පස්සේ මේක බ්‍රෂ් එකකින් බ්ලෙන්ඩ් කර ගන්නවා. මේ විදිහට බ්ලෂ් එක අපි ඇඟිල්ලෙන් ගාගත්තාන් පස්සේ මම මේ වගේ බ්‍රෂ් එකක් යූස් කරලා මේක හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා. කනේ එතකොට අර තිබ්බ හාෂ් ලයින් එක යනවා. ඔගොල්ලෝ
මම චුටි ටිප් එකක් දෙන්නම් මෙතනදිත් ඔගොල්ලෝ යූස් කරන මේ වගේ ඩාර්ක් ෂේඩඩ් බ්ලෂර් එකකින් ඔගොල්ලෝ කොන්ටුවර් කරපු ගතියක ඉෆෙක්ට් එකක් ගන්නත් පුළුවන්. දැන් මම මුලදී ලොකුවට කොන්ටුවරින් එකක් කරේ නෑනේ. ඔගොල්ලෝ මේ විදිහ මෙතන කට් එකක් හැම ලොකුවට පේන්නේ නෑ. හැබැයි මම මේ යූස් කරපු බ්ලෂර් එක ටිකක් ඩාර්ක් වෙච්ච හින්දා වැඩිය පින්ක් කලර් එකක් නැතුව පොඩ්ඩක් අපේ බ්‍රවුන් පැත්තට ගිය බ්ලෂර් එකක් ගත්ත හින්දා ඒක බ්ලෙන්ඩ් කරලා ඉවර වුණාම ඕගොල්ලෝ පොඩි කොන්ටුවර් කරපු ගතියක් පේනවා. ඉතින් ඒක හරිම ලස්සනයි අපි hina වෙද්දි. මොකද අපේ චීක් බෝන් එක මෙතනින් කට් වෙලා පේන හින්දා. ඉතින් ගෙදරදී කොන්ටුවර් කරගන්න ඕගොල්ලන්ට ඩාර්ක් ෆවුන්ඩේෂන් එකක් නැති කෙනෙක් නම් ඔයා බය වෙන්න එපා. මේ වගේ ඩාර්ක් ෂේඩඩ් බ්ලෂර් එකකින් අන්තිමටම ඔයාට මේ ඉෆෙක්ට් එක ගන්න පුළුවන්. හරි, ඉතින් අපි බ්ලෂර් එකත් ගාගෙන ඉවරයි. එතකොට අන්තිමටම මෙන්න මේ විදිහ මේකප් ලුක් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔගොල්ලෝ මේ මේකප් එකටයි වීඩියෝ එකටයි කැමති වුණා නම් subscribe කරන්න අමතක කරන්න එපා මගේ channel එකට. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න සහ මේ වීඩියෝ එක share කරන්න. So till next time, take care.